දින 35ක උපවාසයක නිරත සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍ය SP දිසානායක මහතා රගත් රියපෙල හරස්කලේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පඹහින්න මන්සන්දියේදී නව පිරිමි නේවාසිකාගාර 3කට මුල්ගල තැබීමට විශ්වවිද්‍යාලයේ වෙත අමාත්‍යවරයා පැමිණෙමින් සිටි අතර අද විවෘත කළ කාන්තා නේවාසිකාගාර 2 ප්‍රමිතියෙන් තොර බවට චෝදනා කරමින් සිසුන් උද්ඝෝෂණයේ නිරත වුණා. අමාත්‍ය SP දිසානායක මහතාට එම විරෝධතාව අතරින් යාමට සිදු වූයේ පොලිස් කැරලි මර්ධන ඒකකය ජල ප්‍රහාරයල කිරීමෙන් පසුවයි. සද්දපන මාත්‍යවරයා මෙතනින් ශිෂ්‍යයන්ට පහර දීලා ජල ප්‍රහාර රථ පෙරටු කරගෙන කැරලි මර්ධනේ අරගෙන වෙන්න රථවල පිරිස් දාගෙන විරාජමානව චණ්ඩිකම් පෙන්නලා මෙතනින් ගියා. ගිහින් ඉවර වෙලා විවෘත කිරීම කරලා මෙතනින් නැවතත් එන්න කොන්ද පන නැතුව දැන් අර කැලේ පාරේ අලි ගහන පාරේ හවස 6න් පස්සේ ගියොත් අලි ගහන පාරේ 6ට කලින් යන්න තවයිටත් නොකා උසස් සද්දපන මාත්‍යවරයා කැලේ පාරේ කොළඹ ගිහිල්ලා තියෙනවා. නිවැරදි දෙයක් නම් කරේ තුමන මෙතනින් එන්න තිබ්බා. වංචා කරපු ඉන්න තමයි, දූෂණ කරපු ඉන්න තමයි, අක්‍රමිකතා කරපු ඉන්න තමයි, හොරේ හොරපාර පැනලා ගියා.